අයිබෝවන් ගෙවුණු දවසේ දේශපාලන සහකාලීන තොරතුරු ඇතුළන්තය කතා කරන බොයිස් ටියුබ් බියෝ නිවුස් සමගින් මම නකීබ් නවාස්. අදත් සුපුරුදු පරිදි මුලින්ම හෙඩ්ලයින්ස්. ශ්‍රී ලංකාවෙන් විජේදාස අතරමං වෙයිද? ඇයි දිනයත් බලු පොරයක් වෙයි? රනිල් කුට්ටම අනන හැටි මෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාණය වී ඇති අර්බුදය හමුවේ. එම පක්ෂයෙන් කැඩී කිය කොටස් මේ වෙනකොට සමගි ජන බලවේගය සහ ලංසගේ පාර්ශ්වය සමග එක්වීම පිළිබඳව සාකච්ඡා පටන් අරගෙන කියලයි ආරංචි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය හමුවේ තීරණාත්මක සිදුවීම් කිහිපයක්ම පහුගිය සතියේ වාර්තා වුණා. හිටපු ජනපති සිරිසේනට පනවා තිබූ පක්ෂ සභාපතිත්වය තහනම දීර්ඝ කිරීමට අධිකරණය කටයුතු කළා. පක්ෂයේ වැඩ බලන මහලේ කම්බරයා මැතිවරණ කොමිසම වෙත දන්වා තිබුණේ සභාපතිවරයාගේ අනු දැනිමින් තොරව රැස් වූ දේශපාලන මණ්ඩලයේ පත්වීම් නීත්‍යානුකූල නැහැ කියලා. මේ අතර පක්ෂයේ නව පත්වීම් ලද පිරිසත් මැතිවරණ කොමිසම වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා. මෙම දැන්වීම සම්බන්ධ ප්‍රචාර දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක කියලා තිබුණේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැහැ කියලා. ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යට කියලා තිබුණා. කොහොම වුණත් ඊයේ පෙරේදා ශ්‍රීලනිපේ අවුලේ අලුත් දෙයක් සිද්ධ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා විදිහට පත් කරගෙන තියෙනවා. පස්සේ අධිකරණ ඇමති එයාගේ පිරිසක් එක්ක පක්ෂ මූලස්ථානයට ඇතුල් වෙන්න හදද්දී පොලිසියෙන් ඒකට ඉඩ දීලා තිබුණේ නැහැ. පක්ෂ මූලස්ථානයට ඇතුල් වෙන්න බෑ කියලා අධිකරණ වාර්ණ නියෝගයක් නැහැ. අපි මේ ගැන පොලිසියට විරුද්ධව FR එකක් ෆයිල් කරනවා කියලා විජේදාස එතනදී පොලිසියෙන් ලොක්කෙකුට කියලා තිබුණා. විජේදාසගේ චෝදනාව එල්ල වෙලා තිබුණේ පොලිස් ඇමති ටිරාන්ට. කොහොම වුණත් ඊයේ වෙච්ච සීන් එකට මෛත්‍රී පාර්ශවයේ උපසභාපති තිලංග ඉන්නෙත් ලොකු අවුලක. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා කැඳවූ රැස්වීම අනීතික විධායක සභා රැස්වීමක් කියලා තිලංග සුමතිපාල කියනවා. කවද්ද විජේදාස ශ්‍රී ලංකාවකට බැඳුනේ? යාට සමාජිකත්වයක් දුන්නේ කවුද? තිලංග අහනවා. ආරංචි හැටියට විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සමාජිකත්ව ගත්තද කියලා අහලා පොහොට්ටු මහලේකම් සාගර කාර්යවසම් අද හෙට විජේදාසට ලියුමක් යවන්නලු හදන්නේ. එහෙම ලියුමක් යවලා වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලාලු බැසිල් කිව්වා කියන්නේ. ඒ කතා කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක නම් කියන්නේ පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවීම සඳහා මෛත්‍රී කෝටි 8කට ශ්‍රී ලංකායක විජේදාසට විකුණලාද කියලා සැකයක් මතුව තියෙනවා කියලයි. විජේදාස රාජපක්ෂ කොහොමද වැඩ බලන සභාපති වෙන්නේ? එයා පක්ෂයේ සමාජිකයෙක්ද? මෛත්‍රීපාල සිරිසේන සමග සිට ගැනීමට පෙර විජේදාස රාජපක්ෂ වසර ගණනාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කතා කරලවත් නැති බව දුමින්ද කියනවා. නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂයේ වික්කා. අද පාස්කු ප්‍රහාරයට අවුරුදු 5යි. වින්දිතියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මිලියන 100ක් ගෙවන්න තියෙනවා. මිලියන 15යි ගෙවලා තියෙන්නේ. තව මිලියන 85ක් ගෙවන්න තියෙනවා. හෙට කිව්වොත් කවුරු හරි මිලියන 85ක් ගෙවන්නම් කියලා. ඒ මිනිහටත් මේ පක්ෂය දෙයිනේ. එහෙම පක්ෂය දෙන්න පුළුවන්ද? දුමින්ද අහනවා. දුමින්දල තිලංගල එහෙම කියද්දී විජේදාස නම් කියන්නේ වෙනම කතාවක්. නිමලුයි අමරවීරයි දුමින්දයි ලසන්තයි හදන්නේ ශ්‍රී ලංකායක UMP එකට අරගෙන යන්න. ඔය තිලංග හදන්නේ ශ්‍රී ලංකායක සජබෙට ගැට ගහන්න. එහෙම ගැට ගහලා ජාතික ලයිස්තු මන්ත්‍රීකමක් ගන්න. ඔය 4-5 දෙනා හැරෙන්න ශ්‍රී ලංකායක හැමෝමක් ඉන්නේ. ඔය කාටවත් ජැක් ගහන්නේ නැතිව ශ්‍රී ලංකායක ගොඩදාමු කියන ස්ථාවරේ. අනික රනිල් ජනාධිපතිවරණයට එන්නේ නැහැ. රනිල් තව ටික දවසකින් ඕක කිව්වම තමයි අමරවීරලට උණ හැදෙන්නේ. ඔන්න ඔහොම විජේදාස ඊයේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුටම කිව්වයි කියලයි ආරංචියේ. වෙනත් පක්ෂයක මන්ත්‍රී කෙනෙකුට කැබිනට් එකේ ඉන්න බැරිකමක් නැහැ කියලා විජේදාස කියනවා. ජනාධිපතිතුමා මේ දැනුත් මට කතා කළා. එතුමාට නම් මේව ප්‍රශ්නයක් නෙවෙයි. විජේදාස එහෙමත් කියනවා. මැයි දිනය වෙනුවෙන් මැයි රැලි සංවිධානය කරන දේශපාලන පක්ෂ තම තමන්ගේ රැලි පැවැත්වෙන ස්ථාන වෙන් කරගන්න පහුගිය සතියේම සෑහෙන ලොකු ට්‍රයි එකක් දීලා තිබුණා. මේ අතර බොහෝ දේශපාලන පක්ෂ මහා මාර්ගවල මැයි රැලිය පවත්වන්න අවසර ඉල්ලා තිබුණා.
එයනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එකුත් සතිය දේශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවා මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීම පිළිබඳ අවසන් තීන්දුව අරගෙන මෙහිදී බොහෝ පක්ෂ රැලි පැවැත්වීම සඳහා මහමාර්ග ඉල්ලීම සුවිශේෂී තත්වයක්. එයනුව ජාතික ජනබලවේගයට 1400 ආශ්‍රිත මාර්ගයක් කොළඹ මැයි රැලිය වෙනුවෙන් ලැබිලා සමග ජනබලවේගයේ ඉල්ලීමත් ඉටු වෙලා සමග ජනබලවේගය මෙවර ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පැවැත්විය යුතුයි යන හැඟීමෙන් බරටම වැඩ. ලක්ෂයට අධික පිරිසක් මැයි රැලියට ගේනම කියලා සජබ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී මරික්කාර් කියනවා. මේ අතර පොහොට්ටුවේ මැයි රැලිය සඳහා කැම්බල් පිටිය වෙන් කරගෙන ඔවුන් 206 පෙන්වීමට මෙවර මැයි රැලිය යොදාගෙන 30න් එහෙම කට්ටිය ගේන සෑහෙන වීදමක් දරන්න වෙනවා. බස් එකකට ලක්ෂයකට අධික වීදමක් යනවා. පහුගිය හිසතෙල් ගාන නැකත යෙදුනදා ජාතික ජනබලවේගයේ නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා හමු වූ අවස්ථාවක නාමල් රාජපක්ෂ කියලා තියෙනවා. අපි නම් මේ පාර මැයි රැලි 4ක් සංවිධානය කරනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ අපිට නෑ. ආරංචිය අනුව අලින්ද නාමල්ට කියලා. ආරංචි විදිහට UMP එකත් මෙදා සැරේ ලොකුවටම බැහැලා බස් 2000ක සෙනගක් ගේන්න වජිර බාර අරගෙනලු. කොළඹ 50,000ක් විතර ගේන්න රවීට කියලා. ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන ජනාධිපතිවරයා මැයි මාස මැදදී සිය අපේක්ෂකත්වය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කරනවා කියලා රාවයක් යනවා. ඔන්න ඒ අසේ දයාසිරි ජයසේකර විමල් වීරවංශ රොසන් වනසිංහ යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් ඉදිරි මැයි දිනයේ කිරුළපන ක්‍රීඩාංගණයේදී එකතු වෙලා තියන්න සැලසුම් කරලා මොළදී ඒ සඳහා සහභාගී වන බවට සූදානම්ින් සිටි නිදහස ජනතා සභාවේ ඩලස් අලහපිරුමතුළු මන්ත්‍රී පිරිස මෙතෙක් අවසන් තීරණයක් අරගෙන නැහැ කියලයි ආරංචි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද නිදහස ජනතා සභා කාර්යාලයේදී පැවැත්වුණා කියලත් වාර්තා වෙනවා. දයාසිරි ජයසේකරගේ මානුෂීය ජනතා සන්ධානය සහ විමල් වීරවංශගේ උත්තර ලංකා සභාගේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවකුත් අදම දාගෙන කියලත් ආරංචි. ඔය විමල්ලගේ කණ්ඩායම් සියල්ල එකතු වී ඉදිරි මැතිවරණයන් සඳහා මුහුණ දීමට නව සන්ධානයක් පිහිටුවීම ගැන මේ වෙනකොට සාකච්ඡා පවත්වමින් ඉන්නවා. නමුත් විමල් පාර්ශවයේ ඇතැම් මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ වෙතත් ඩලස් පාර්ශවයේ ඇතමුන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වෙතත් සහාය පළ කිරීමේ සූදානමක් ගැන කනින් කොනින් වාර්තා වෙනවා. තත්ත්වය සමනය කිරීමට නම් ඉහත නම් සඳහන් නොකෙරුණු පුද්ගලයෙකු පොදු අපේක්ෂක ලෙස වරම් ගැන්විය යුතු බවටද මේ සෑම පාර්ශවයකම අවධානය යොමු වෙලා. ඔය විදිහට බලනකොට එළඹෙන මැයි මාසය ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතා වැදගත් තීරණාත්මක මාසයක් වෙන්න යන්නේ. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නිල මෙහෙයුම් රැසක් ආරම්භ වීමට නියමිතයි කියලත් අපිට වාර්තා වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාරකුට්ටම වෙනස් කරන්න යනවා කියලා අපි පහුගිය සතියේ වාර්තා කළා. වයඹ පළාත ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා දකුණු පළාතට දාලා හිටපු මන්ත්‍රී නසීරට වයඹ බාර දෙන්න යනවා. දකුණු ආණ්ඩුකාර විලී ගමගේ විශ්‍රාම යවන්න යනවා කියලත් අපි වාර්තා කළා මතක ඇති. ඔන්න ඒ වැඩේ දැන් පත්තු වෙලා විලී ගමගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීලා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්ට යවලා ආරංචි විදිහට ඔහුන් ඉල්ල විදිහට අස් වෙන්න යන්නේ මැයි දෙවනිදාට. විලී ගමගේ පිළිබඳ පහුගිය කැබිනට් රැස්වීමට ඉස්සෙල්ලා කතාබහක් සිද්ධ වෙලා දකුණේ ආණ්ඩුකාරතුමා ඇමතිවරුන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නැහැ. දකුණ නියෝජනය කරන මැති ඇමතිවරු කිහිපු දෙනෙක්ම ජනපති වික්‍රමසිංහට එහෙම කියලා තියෙනවා. ඒ කොහොම වුණත් වයඹ ආණ්ඩුකාර දුරයට නසීර් අහමඩ් හිටපු ඇමතිතුමා දාන්න යනවා කියලා යන කතාවට වයඹ සමහරු කුලප්පු වෙලා විශේෂයෙන් හාමුදුරුවරුන් සහ ව්‍යාපාරික පිරිස් අස්කිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්ස හිමියන් ඇතුළු පිරිසක් මෙම විරෝධයේ පෙරමුණගෙන ඉන්නවා කියලයි ආරංචි. වයඹ පළාතට අන්‍යාගමිකයෙක් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීම එතරම් සුදුසු නෑ. අපි මේ සම්බන්ධව ජනාධිපතිතුමාට කරුණු දක්වනවා. උන්වහන්සේ උදාර විදිහට වදාරලා මේ අනුව ආණ්ඩුකාර පත්කිරීම් සම්බන්ධව සිදුවන වෙනස්කම් හේතුවෙන් ආණ්ඩුව ඇතුළේ තවත් අර්බුදයක් ඇති වෙමිනු යන්නේ. ප්‍රශ්නේ බේරගන්න නසීර් අහමඩ්ව නැගෙනහිරට දාලා වයඹට සෙන්දිල් තොණ්ඩමන් දාන්න ඉඩ තිනවා කියලයි දේශපාලන කරුලියේ කනින් කොනින් ඇසෙන්න පටන් අරන් තියෙන්නේ. අපි හැමදාමත් කියනවා වගේ ශ්‍රී ලංකාවේ දේශපාලන සිටියම ඔන්න ඔය විදිහට ඉතිහාසයේ නොවූ විරු විදිහට තමයි වෙනස්ම විදිහකින් ඇඳෙන්න පටන් අරන් තියෙන්නේ. මේ වෙනස්කම් සියල්ල ඔබ වෙත ගෙනෙන්නට වොයිස් ටියුබියෝ නිවුස් අප සූදානම්. රැඳී සිටින්න අප සමගම වොයිස් ටියුබියෝ නිවුස් සමගින් මම නකීබ් නවාස්. වොයිස් ටියුබ් YouTube නාලිකාව subscribe කළ නැත්නම් දැන්ම subscribe කළ තියාගන්න ඔබේ අදහස් comment කරන්න.